වගේ කැමති ඉස්සෙල්ලාම ප්‍රශ්න පත්‍රය තෝරගන්න. දිනේ. මෙතනින් කැමති එකක් ගන්න. දැන් ඔන්න අපි තරගෙට යන්නේ ඉනෙත්ගේ ඉනෙත් වල ලැබෙන පළවෙනි ප්‍රශ්නේ සිංහල භාෂාව ගැන ප්‍රශ්නයක් අහන්න. හරි. හැමෝම නිශ්ශබ්ද වෙලා අහගෙන ඉන්න. මොකද දිනෙත් හරියට උත්තර දෙනවද කියලා බලන්න. පළවෙනි ප්‍රශ්නේ සිංහල අක්ෂර මාලාව බෙදෙන ප්‍රධාන කොටස් දෙක මොනවාද? මම උත්තර තුනක් දෙනවා. ඒකෙන් හරි උත්තරේ ඔයාලට හිතෙන උත්තරේ කියන්න. සිංහල අක්ෂර මාලාව බෙදෙන ප්‍රධාන කොටස් දෙක මොනවාද? පළවෙනි උත්තරේ ස්වර සහ මහ ප්‍රාණ, දෙවෙනි උත්තරේ ස්වර සහ ව්‍යංජන, තුන්වෙනි උත්තරේ සංයක සහ ව්‍යංජන. දෙවෙනි එක ස්වර සහ ව්‍යංජන. හරිද? හරි. ඉතින් ගන්න තමයි. ඊළඟට චතුලිකේ පළවෙනි ප්‍රශ්නේ. ඒක සිංහල හෝඩියේ කියනවා. සිංහල හෝඩියේ අල්ප ප්‍රාණ අකුරු කීයක් තිබේද? පළවෙනි උත්තරේ අල්ප ප්‍රාණ අකුරු 20යි, අල්ප ප්‍රාණ අකුරු 10යි, අල්ප ප්‍රාණ අකුරු 18යි. දෙක. අකුරු 10යි. හරි උත්තරේ. හරි. දිනේෂ්ගේ දෙවෙනි ප්‍රශ්නේ. පහත පිළිතුරු වල ඇති මධ්‍යම පුරුෂ පද මොනවාද? මධ්‍යම පුරුෂ. ගස මල, නුඹ තොපි, මම අපි. හරි. හරි. නුඹ තොපි. දෙවෙනි ප්‍රශ්නේ චතුගේ බුද්ධාගම ප්‍රශ්නේ. සිදුවත් කුමරුගේ ගුරුවරයාගේ නම කුමක්ද? පළවෙනි උත්තරේ සොත්තිය බමුණා, දෙවෙනි උත්තරේ කොණ්ඩඤ්ඤ බමුණා, තුන්වෙනි උත්තරේ සර්වමිත්‍ර බමුණා. සොත්තිය බමුණා, කොණ්ඩඤ්ඤ බමුණා, සර්වමිත්‍ර බමුණා. සිදුවත් කුමාරයාගේ ගුරුවරයාගේ නම. දෙක කියලා කියනවා. කොණ්ඩඤ්ඤ බමුණා. හරිද? මොකද හරි? සර්වමිත්‍ර බමුණා. හරිද? හරි. අපි දෙවෙනි උත්තරේ වැරදිුණා. තුන්වෙනි ප්‍රශ්නය දිනෙත් ඒක බුද්ධහක. සුද්ධෝදන රජතුමාගේ පියාගේ රාජ්‍ය පිහිටියේ කුමන නගරයේද? පළවෙනි එක දෙව්දහනුවර, දෙවෙනි එක රජගහනුවර, තුන්වෙනි එක කිඹුල්වත් නුවර. කිඹුල්වත් නුවර. හරි. චතුගේ තුන්වෙනි ප්‍රශ්නය. බුදු රදුන්ට දෙව්රම් වෙහෙර පූජා කළේ කවුරුන්ද? ඉසා ගෞතමිය, අනේපිඬු සිටුතුමා, දුටුගැමුණු රජතුමා. දේවරම් වෙහෙර, ඒ කියන්නේ ජේතවනාරාමයේ පූජා කරේ කවුද? බුදු සසුන. ඉසා ගෞතමිය, අනේපිඬු සිටුතුමා, දුටුගැමුණු රජතුමා. දෙක. අනේපිඬු සිටුතුමා. හරිද? හරි. බ්‍රහ්ම සතුන්. දිනේ. හතරවෙනි ප්‍රශ්නය. සිදුවත් කුමරු ගිහි ගෙයින් නික්මෙන විට ඔහුගේ වයස කීයද? වයස අවුරුදු 28යි, වයස අවුරුදු 29යි, වයස අවුරුදු 30යි. 29. හරිද? හරි. 29. මේ එක ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 8ක් තියෙනවා. හරි මට ඒක මුලින් කියන්න බැරි. ප්‍රශ්න 8කට මුහුණ දෙන්න වෙනවා. ඉනෙද්දී හතරවෙනි ප්‍රශ්නේ හරි. චතුගේ හතරවෙනි ප්‍රශ්නේ. තෙරුවන් සරණ ගිය පළමු උපාසකයා කවුරුන්ද? යසකුල පුත්‍රයා, අශෝක කුමරු, නන්ද කුමරු. තෙරුවන් සරණ ගිය පළවෙනි උපාසකයා. යසකුල පුත්‍රයා, අශෝක කුමරු, නන්ද කුමරු. පළවෙනි උත්තරේ යසකුල පුත්‍රයා. හරිද? හරි. ෂුවනතු වැඩි දුන්නා. දිනේ. පස්වෙනි ප්‍රශ්නේ සිංහල ප්‍රශ්නය. මල්ලි සෙල්ලම් කළේය. මේ වාක්‍යයේ උක්ත පදය කුමක්ද? මල්ලි, දෙවෙනි එක සෙල්ලම්, තුන්වෙනි එක කළේය. මල්ලි. හරි. පස්වෙනි ප්‍රශ්නය චතුරුගේ. මාංශ භක්ෂක සතුන් යනු කවුද කියලා. මාංශ භක්ෂක සතුන්.
ශාක පමණක් ආහාරයට ගන්නා සතුන්, මස් පමණක් ආහාරයට ගන්නා සතුන්, ශාක හා මස් ආහාරයට ගන්නා සතුන්. මාංශ භක්ෂක සතුන් යනු කවුද? පළවෙනි උත්තරේ ශාක පමණක් ආහාරයට ගන්නා සතුන්. දෙවෙනි උත්තරේ මස් පමණක් ආහාරයට ගන්නා සතුන්. තුන්වෙනි උත්තරේ ශාක සහ මස් ආහාරයට ගන්නා සතුන්. දෙවෙනි එක මස් පමණක් ආහාරයට ගන්නා සතුන්. හරි. මම කැමති උත්තරේ අංක කියන එක උත්තරේම කියනවා. හරි. හයවෙනි ප්‍රශ්නේ. දිනේ බහුපා සතුන් යනු කවුද? පළවෙනි එක පාද දෙකක් ඇති සතුන්. දෙවෙනි එක පාද 4ට වඩා ඇති සතුන්. තුන්වෙනි එක පාද 3ක් ඇති සතුන්. පාද 4ට වැඩි සතුන්. හරි. ඉතින් ලක්ෂලේශ බන්දුවර පහර දෙනවා. මෙතු. හයවෙනි ප්‍රශ්නේ චතුගේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය කවුද? පළවෙනි උත්තරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. දෙවෙනි උත්තරේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය. තුන්වෙනි උත්තරේ ශිරන්ති රාජපක්ෂ මැතිනිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය කවුද? චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, සිරිමාව බණ්ඩාරනායක මැතිනිය, ශිරන්ති රාජපක්ෂ මැතිනිය. සිරිමාව බණ්ඩාරනායක මැතිනිය. එයා ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම පළවෙනි අගමැතිනිය. හත්වෙනි ප්‍රශ්නය දිනෙත් ලැබෙන ශ්‍රී ලංකාවට බුද්ධාගම රැගෙන ආවේ කුමන රජුගේ කාලයේද? පළවෙනි එක දුටුගැමුණු රජුගේ කාලයේ, දෙවෙනි එක දේවානම්පියතිස්ස රජුගේ කාලයේ, තුන්වෙනි එක විජය රජුගේ කාලයේ. දේවානම්පියතිස්ස. හරිද? හරි. චතුගේ හත්වෙනි ප්‍රශ්නය. බුදුන් වහන්සේ දේශනා කළ ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ පෝය දිනය කවදාද? පළවෙනි එක වෙසක් පොහෙදා, දෙවෙනි එක පොසොන් පොහෙදා, තුන්වෙනි එක ඇසළ පොහෙදා. පළවෙනි ධර්ම දේශනාව පැවැත්වපු දවස වෙසක් පොය, පොසොන් පොය, ඇසළ පොය. ඇසළ පොය කියලා කියනවා. හරිද? පළවෙනි ධර්ම දේශනාව පැවැත්වි ඇසළ පොය තමයි. අවුල් ගන්න දිනේ අන්තිම ප්‍රශ්නෙට උත්තර දෙන්න යන්නේ. ප්‍රශ්න 8ෙන් 7කටම දීලා තියෙනවා නිවැරදි පිළිතුරු මේ වෙනකොට. බලමු අන්තිම ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික කොටියේ ඇමිලි කාලේ නිරූපණය වන්නේ කුමන ජාතියද? වාගිනා තනියම. දෙමළලු. උත්තර කියන්න තිස්සෙල කියන්න. හරිද? හරි. අතුගේ අන්තිම ප්‍රශ්නේ. හොඳට උත්තර දුන්නා චතු. ජේතවනාරාමයේ සෑදූ රජතුමා කවුරුන්ද? ඒ කියන්නේ අර ඉන්දියාවේ ජේතවනාරාමයේ නෙමෙයි ඈ. ලංකාවේ ජේතවනාරාමය. මහසෙන් රජු, බිම්බිසාර රජු, දුටුගැමුණු රජු. ජේතවනාරාමයේ ඇදුවේ කවුද? මහසෙන් රජු, බිම්බිසාර රජු, දුටුගැමුණු රජු. දෙක කියලා කියනවා. බිම්බිසාර රජු. කවුද දන්නේ? අපේ ළමයි. ඔයා කිව්වනේ එක. තා කවුද කියන්නේ? වැරදින අනිත් එකට වෙන්න මහසෙන් රජු නතුගේ වැරදුනා. ඒ උත්තරේ හොඳයි. එහෙනම් දෙන්නටම ගොඩක් ස්තුතියි.